හිතවත් මිතුරුනි අද බොහෝ දිනකදී අවධානයට යොමු වෙච්ච ප්‍රවෘත්තියක් තමයි කුලියපිටියේ රාජන රිච් හෝටලේ සිද්ධ වෙච්ච සිද්ධිය මේ මේ වෙනුවට සාක්ෂි මගින් තහවුරු වෙලා තියෙන විදියට පසුගිය දවසක මදු සමය ගත කරන්න යෝලක් පැමිණලා තිබෙනවා මොවුන්ට කාමරයක් ලබා දීලා තිබෙනවා ඉහළ මාලේ ඒ ඉහළ මාලේ කාමරේ මොවුන්ට තන මදු සමය ගත කිරීමෙන් අනතුරුව වෙනත් හෝටලයකට පිටවෑම් සඳහා සූදානම් වෙලා සිටිද්දී පවුල කට්ටිය ඇවිල්ලා තියෙනවා මොවුන් දෙදෙනා රැගෙන යන ඒ සඳහා පැමිණි පුද්ගලයේ එළිය ඉදිද්දී ඔහු හිලෙන් දැකලා තියෙනවා අතුල ඒ අවස්ථාවේ පොඩි ගැටලුවක් මතුවුණා ඒ පුද්ගලයා තිලෙන් බලන පුද්ගලෙක්ද කියන කාරණේ ඒ කෙසේ වෙතත් ඒ හිලෙන් ඔහු දැකලා තියෙනවා ඒ හිලට අමතරව තවත් හිලක් තියෙනවා කියලා එතකොට දැන් මොවුන් කියන විදිහට මේ කාමරේ හිල් තුනක් තිබිලා තිබෙනවා ඉන් පස්සේ මොවුන් අපත කාමර පරීක්ෂා කිරීමේදී සාමාන්‍ය හෝටල් කාමර කීපයක මේ විදිහට හිල් තියෙනවා කියන එක මොවුන් හොයාගෙන තිබෙනවා මේ පස්සේ අතුච ගැටුමෙදි ඔබ දන්නා සාමාන්‍යයෙන් ඕනෑම හෝටලයක් පළාතේ පොලිසියත් එක්ක බොහොම කීර්තියෙන් ගනුදෙනු කරනවා උන් හෝටලේ හිමියා පොලිසියෙන් එල්ලීමක් කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියන කාරණේ ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහලා තියෙනවා කෙසේ වෙතත් මිතුරුනි මේ රටේ අපේ රටේ පොලිසිය පය ගහලා ඉන්න බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි අපේ රටේ තියෙන තානායම් බොහොම වෙලාවට ප්‍රමිතියෙන් අඩුයි බොහෝ වෙලාවට හැම හෝටලයකම වගේ හොරෙන් බලන්න හිල් හදලා තියෙනවා සාමාන්‍යයෙන් ඔබ පිළිගත් අපි කැමති උනත් අකමැති උනත් අපි පිළිගත් යුතු දෙයක් තමයි අපේ රටේ මිනිස්සු විශාල වශයෙන් විවිධ මානසික රෝග වලින් පෙළෙනවා හැබැයි ඔවුන්ට ඒකට ප්‍රතිකාර වුණොත් ලැබෙන්නේ වැරදි දේවල් මිත්‍රෝනි මෙවැනි සිද්ධියක් වෙන රටකද සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම මේ බලපු පුද්ගලයන්ට කිසියම් ආකාරයක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයකට තමයි යොමු කරන්නේ එහෙම නැත්නම් ඔවුන්ට දඩුවම් කරන ක්‍රමයක් පිළිගත්තු සිස්තු සම්පන්න සමාජයක නැහැ. නමුත් පිටරණි අපේ රටේ ඉන්න කාලකන්ණි සමාජය මෙවැනි විශේෂම මනෝවිද්‍යාඥයෝ, මනෝචිකිත්සකයෝ, සමාජ විද්‍යාඥයෝ ස්වාබලීතු පරීක්ෂණ කළ යුතු බොහෝ දේවල් විහිළුවකට අරගෙන එහෙම නැත්නම් ඒ මොහොතේ අර ළඟ බලලා වැඩ කටයුතු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකෙන් දවස දවසින් දවස සිද්ධ වෙන්නේ මහා විනාශයක්. මොකද එක්තරා කවියක තියෙනවා ඔබ මගේ පළදිසු නොබලන්න අල්ලපුවත්ති තියෙන රජමාලිගාව දිහා බලන්නේ කියන කාරණේ අපේ රටේ ඇමතිවරු කී දෙනෙක් ගෑනු දූෂණය කරනවද අපේ රටේ ඇමතිලියෝ කී දෙනෙක් ලස්සන කොල්ලෝ අරගෙන රූම් වලට යනවද ඉතින් මේ වගේ විශාල අවුලක් අපේ රට තියෙනවා හැබැයි බලවත්තිකා වරදක් කරනකොට අපි ඒක අහක බලාගෙන ඉන්නවා දුර්වලිකා කරනකොට ඇඹරෙනවා මේ විශේෂයෙන්ම ඔහු විනාශ කරන්න හදනවා තව දෙයක් මිත්‍රෝනි සාමාන්‍යයෙන් ඔබ කාම චිත්‍රපටි ගැන පරීක්ෂණයක් කරොත් ලෝකේ හැම රටකම නිෂ්පාදනය කරපු කාම චිත්‍රපට නැත්නම් නළුවන් සහ නිළියන් රඟන චිත්‍රපටි තමයි තිබෙන්නේ. හැබැයි අපේ රටේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ තිබෙන බහුතරයක් කාම චිත්‍රපටි තමන්ගේ පෙම්වතියගේ ෆොටෝ එක්ක තියෙන්නේ. එහෙම නැත්නම් හොරෙන් හෝටලේ කාමරෙක ගියාට පස්සේ වීඩියෝ කරලා අන්තර්ජාලයට දාලා. එනිසා මිතුරුනි මේ සම්බන්ධයෙන් වගකී යුතු ආයතන විමර්ශනයක් කරලා මේ සමස්තයක් විදිහට අපේ රටේ ජනතාව වැටලා තියෙන අගාධයෙන් වැඩ ගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මිත්‍රෝනි විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක විසඳුම් මේ අමන සමාජය වෙනස් කරලා දවසින් දවස දියුණු සමාජයක් ගොඩනැගිය හැකි ප්‍රබල චින්තනයක් තිබෙන ප්‍රබල දැක්මක් තිබෙන දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි හරි ප්‍රොජෙක්ට් එක නමුතු බවුරිසමත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.